මම ගීතේ රැඳිලා ඉන්න ඕනි මට අතපය චුට්ටක් එහාට මෙහාට කළොත් මගේ ටෙම්පෝ එක පොඩ්ඩක් එහා මෙහා වෙලා ගීතේට හානියක් වෙයි කියන බයෙන් තමයි මම බයගා ඒ කියන්නේ ආසාවෙන් ආදරෙන් අතපය මෙහෙම කරොත් එව ටෙම්පෝ එක එහෙට මෙහෙට වෙයි කියන එක එහෙම වෙයි කියන ගීතේට තියෙන ආදරේ ගායනෙට තියෙන ආදරේ ආසාව නිසා තමයි මම ඒ විදිහට මීන් කියන්නේ මට හෙලින් ගෙදර දැන් පාටි වල එහෙම කිසි බයක් නැතුව කියද්දි අතපය යනවද මම කොහොමත් අංකල් මොකද මේ මාලිගාව ඇතයි වගේ හැරලා පොඩ්ඩක් එන්නකො එහෙම තමයි නේ එහෙම තමයි කේක ගායකයන්ගේ අනන්‍යතාවය කේක් කෙනාගේ පුරුද්දක් තියෙන්නත් එපා නැත්ත ඔක්කොම නටන්න ගියාමත් වැඩක් නැහැ නේ නැද්ද මනෝජය ඉතින් මේ මොනාද අලුත් වැඩ? මම අලුතෙන් ගීත බයක් කරලා තියෙනවා. ඒක YouTube එකේ තියෙනවා. දෙරණ FM එකේ ඒ CD මේ ගීත ප්‍රචාරය වෙනවා. ඉතින් තාමත් ඉච්චර තමයි ඉතින් තියෙන්නේ. කරගෙන යනවා ඉතින් ඒක. ඔව් කරගෙන යනවා ඉතින් මේ මේ ඉතින්. මරු. දැන් බලන්න 60 plus එකට දැන් ඊළඟට බලාපොරොත්තුෙන් ඉන්න අයට අපෙන් කොච්චර මේ දෙනෙක් අහලා තියෙනවද 60 plus එකට දාන්නේ කොහොමද මේ දවස්වල තියෙනවද කියලා ගොඩක් කල් ඉඳන් ඇහුවා. ඇත්තම දෙරණ ආයතනයේ දෙරණ රූපවාහිනී කරලා කරපු මේ දේ මේ අපෙන් මේ මේ අපෙන් තියෙන ප්‍රතිඵල අපි කොහෙවත් හිටපු අපි සින්දු ගීත ගායනා කරනවා කියලා දැනගෙන හිටියේ 40ක් විතරයි. දැන් බලන්න අද මුළු ලංකාවේ ලෝක රටවල් කීයක් දන්නවද මේ දෙරණට පින් සිද්ධ වෙන්න අපි අද ගීත ගායනා කරන දන්න මිනිස්සු ඉන්නවයි කියන එක. අනේක වාරයක් සිදු කරන ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂිකාවන්ට ඒ වගේ ඔබතුමල්ලා අපිට සහය දෙන හැම කෙනාටම සංගීත කණ්ඩායම් වලට එහෙම මං හරියට ස්තුතිවන්ත වෙනවා අපි මේ තත්ත්වයට ගෙනහල්ලා අද ලංකාවට අතහැරලා තියෙනවා ඉතින් අපිට හරි මේ කවුරුත් හරි ආදරෙයි කොහේ තැනකට ගියත් කොහේ ගියත් ආ මේ අර ගීත ගායනක ප්‍රහවල නේද ඉතින් ඒක ඒ ලැබෙන්නේ දෙරණ නිසා ඉතින් මම දෙරණට මගේ හදපිරි සතුට මං නියමයි ජයවේවා ජයවා ඉඳගමන් කළ අපි ඉඳගෙන කතා කරමු පේෂල අපි ඒක මතක් කරන්න ඕනේ ඔන්න 60 plus ආපහු ආරම්භ කරනවා සීසන් 4 සචිනි මතක් කරමු කීයද පටන් ගන්නේ උදේ මතක නැද්ද උදේ 10 ඉඳන් උදේ 10 ඉඳන් සෙන්සුරාදා ඉරිදා මයිද මාදර මතක නැතුව මගෙන් නේ සචිනි ඔයාව මිස්යූස් කරනවා ඔයාව ඒ කාලේ ඉඳන්ම ඔයාට තේරුන්නේ නැති වුණාට මට මමත් දැන් අවුරුදු 10ක් විතර තිස්සේ දන්නවනේ මටත් ඒ කාලේ ඉඳන්ම තේරුණා මිස්යූස් කරනවා නෑ මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා දිනවා නැවතිලා හිටපු ගෙදර අක්කා කෝල් කරන්න බලන්න කවුද ඉවර වෙලා ප්‍රෝග්‍රෑම් ඉවරයි කියලා මම 12ට පටන් ගන්නවා කිව්වා මේ පරණ කාලේ පණ ආවම අරු නේද ඔය ස්ටේෂන් වල දිනවා අක්කා තමයි කෝල් එක දුන්නේ මම ඒකට අක් ගාලා කට් කරේ කට් කරලා සයිලන්ට් කරා මරු මේ අපේ ලලිතාන්ට ඉන්නෝනේ අම්මා මේ ඔක්කොම නිකන් පරණ නළු නිලිය වගේනේ ඉතින් නිලියක් වගේ තමයි නේ ඔව් ලලිතාන්ට අලුතින් සින්දුවක් කරලානේ නේද ආන්ටි ඇත්තද කරාද මම කරා සින්දු දෙකක් කරා කවුද කරේ එකක් කරේ මේ අර සෝම්සිරිම දෙගෙදර අයියාගේ පුතා ප්‍රොසස් කරේ ඒකේ විෂුවල් එක කරනවා තව සින්දුවක් කරා තීක්ෂණ අනුරාධ තීක්ෂණ අනුරාධ 60 plus එකේ හම්බ කරන්න කවදා ඉඳන් පටන් ගත්තේ අපි මෙච්චර දෙරණ හිටියා අපි කවදාවත් ඕක කරේ නෑ දැන් තීක්ෂණ කොල්ල තීක්ෂණ අනුරාධ දෙරණ නේ මුන් යකෝ මුන් බලාලා කරන්න වෙනේ උන් නේද අම්මප්පා තීක්ෂණට කෝල් දෙයිලා හන්න ඕනේ නේද මනුජ කවදාන්ටි අපිට ඔය බලන්න හම්බෙන්නේ මම කවද්ද රිලීස් කරන්න විෂුවල් එක තව වැඩ ටිකක් තියෙනවා කියලා කිව්වා ඒක ඉවරනම දෙනවා අන්න මර අන්න බෝඩිමේ ඇන්ටි කෝල් කරනවා අර නෑ අංකල් ඒක නේ ආ මැසේජ් එක යවනවා ඈ මැසේජ් එක
ප්‍රෝග්‍රෑම් එකේ තවම කියලා මැසේජ් එකක් යවනවා. ආ හා ඒක හොඳයි ඒක. අවුලන්න. මම අපි මසනංගල් කිස් කින්ද කමුද? අංකල් මේවයි අපි සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් කරද්දී ෆෝන් පාවිච්චි කරන් දෙන්නේ නැහැ අපිට. අංකල්ට හිත දෙනවා. අවුලන්න. ඒකට කවන්නේ නැහැ. අංකල් ප්‍රවෘත්ති කියන්නේ කියත් කමන්නේ අංකල් ෆෝන් එක ගන්න යන්නේ. නෑ නෑ ඒකේ වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඒක කෝල් කළා එයා කියනවා. ඔය ඔය ඇවිල්ලා ඒ කාලේ මුණා වුණත් කොළඹ මේ ඉඳලා තිනවනේ. ඒ බෝඩි මේ අක්කා නේද? එන නෑ නෑ බොරු කියන්න එපා. මයික් එක ගන්න කො මයික් එක දෙන්න. බොරු නේද කියන්නේ? හරි. බෝඩි මේ අක්කානේ. කවුද? වා 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 ෆෝන් එක බාන්න. වා ෆෝන්. හා බෝඩි මේ අක්කානේ. නෑ නෑ නැන්දාගේ දුව ලොකු අක්කා. අඩි නැන්දාගේ දුව නැන්දාගලාගේ දුවරුත් එක්ක තින්න ඒ කාලේ මේ බාන්න. ඉතින් ඔච්චරම කෝල් කරන්නේ නෑ මම දැන් කිව්ව 12ට නේ එන්න කියලා තිබ්බේ. ඔව්. දැන් ප්‍රෝග්‍රෑම් කිව්රයි කියලා. දැන් වාහනේ වණ්ඩෙපයි. ඒක වාහනේ නැත්නම් මොකද දැන් මම කෝල් ගන්නෙත් නෑ අනිත් ෆෝන් කර අරයට දීලා. උන් දෙකක්. වාහනේ දෙක ෆෝන්. මම අපිට මෙච්චර ඉඳලා ෆෝන් එකයි නෑ නෑ එම නෙමේ. අන්නේ මේ ඉන්න ඕනේ නැද්ද? හොඳට ඉන්න ඕනේ. වැදගත්කමට ඉන්න ඕනේ. වසන්දාගේ. මේ ඉන්නේ අනිත් එකේ නා. සින්දුවක් කියමුකෝ.